ගුවන් යානයේ ගුවන් ගත වීමට ඇත්තේ සුළු මොහොතයි. මගින් තමන්ට නියමිත ආසනවල අසන් ගනිමින් සිටියා. වයස අවුරුදු 50ක් පමණ වන සුදුජාතික කාන්තාවක් තමන් අසුන් ගැනීමට නියමිත අසන වෙත පැමිණියා. ඇය දුටුවේ තමන්ගේ අසුනට යාබද අසුනේ අසුන් ගෙන සිටින කළු ජාතිකයෙක්. ඔහු දුටු ඇය කෝපයෙන් වියරු වැටුණු ආකාරය දිස්සුණු අතර ඇය මදක් ශබ්ද නගා ගුවන් සේවිකාවකට කතා කළා. ඇයි මැඩම්, මොකද්ද ප්‍රශ්නය? ගුවන් සේවිකාව ආචාරශීලීව ඇගෙන් විමසීය. ප්‍රශ්නය, ඇයි පේන්නේ නැද්ද? මට දීලා තියෙන්නේ කළු මිනිහෙක් ළඟ සීට් එකක්. මට මේ සීට් එකේ වාඩි වෙන්න බැහැ. මට වෙන එකක් දෙන්න පුළුවන්ද? සුදු ජාතික කාන්තාව කෝපයෙන් විමසීය. තරහ ගන්න එපා මැඩම්, අද නම් අපේ ඔක්කොම සීට්ස් ෆුල්. ඒත් මම තව පාරක් චෙක් කරන්නම්. පැවිසු ගුවන් සේවිකාව නික්ම ගිය අතර මිනිත්තු කිහිපයකින් නැවතත් පැමිණියාය. මැඩම්, මම කලින් කිව්වා නේද, අද ඉකොනොමි ක්ලාස් එම්ටි සීට්ස් එකක්වත් නැහැ. මම කැප්ටන් එකත් චෙක් කළා, ෆස්ට් ක්ලාස් එම්ටි සීට්ස් විතරයි තියෙන්නේ. සුදු කාන්තාව යමක් පැවසීමට සැරසුණු නමුත් ගුවන් සේවිකාව දිගටම කතා කළාය. අපේ කම්පැනි රූල්ස් වලට අනුව සාමාන්‍යයෙන් අපි ඉකොනොමි ක්ලාස් එකේ ගමන් කරන මගියෙක් ෆස්ට් ක්ලාස් එකට මාරු කරන්නේ නම් නැහැ. ඒත් තමන්ට අප්‍රිය කෙනෙක් ළඟ ගමන් කරන එක මගියෙක්ට අප්‍රසන්න අත්දැකීමක් නිසා අපි තීරණය කළා නීතියට පිටින් වැඩ කරන්න. මේ ඇසු සුදු කාන්තාව මද සිනහවක් පා තම ගමන් මළු රැගෙන පළමු පන්තිය දක්වා යෑමට සැරසුණේ. මේ වන විට අසරණව සිද්ධිය දෙස බලා සිටි කළු ජාතික මගියා දෙස බැලූ ගුවන් සේවිකාව, ඒ නිසා සර්, අපි සර්ට පළමු පන්තියේ ආසනයක් වෙන් කළා. එන්න, මම සර්ට ආසනය පෙන්වන්නයි යයි පැවසුවාය. මේ සිදුවන සිදුවීම දෙස තුෂ්ණිම්භූතව බලා සිටි මගීන් සියලු දෙනා අත්පොලසන් දෙන්නට විය. සුදු ජාතික කාන්තාව කර කියා ගන්නට දෙයක් නොමැතිව අසරණ විය. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් නැවතත් video නැරඹීම සඳහා subscribe button එක හා bell button එක click කරලා අපේ channel එක subscribe කරන්න.